ආදරය ගැන තමයි වැඩියෙන්ම කවි සින්දු පොත්පත් ලියවිලා තියෙන්නේ. ඒ කොහොම වුණත් ආදරේ උල්පත කවුද කියලා තමුන් වහන්සේලා දන්නවා. කවදාවත් වෙනස් නොවන ආදරේ තියෙන්නේ අම්මා ළඟ. අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. අපේ අම්මා තරම් අපට ආදරය කරන කෙනෙක් නැහැ. මොනම අවස්ථාවක හොඳ හෝ නරක හෝ වැටෙන හෝ නැගිටින හෝ ඕනම අවස්ථාවක ආදරය එක වගේ තියෙන අම්මගේ විතරයි. එහෙමනම් ජීවිතේ මල් අම්මා ඉන්නකල් සුදත් සූදානම් ගායනා කරන්න අම්මා ගැන. ජීවිතේ මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් වෙහෙස වෙලා වැඩ කරලා දෙන්නේ ඇගේ කුසට ආහාර නැතත් අපට බෙදා දෙන්නේ ඔබ කරන සේවය අප කවුරුත් අගයන්නේ අම්මේ ඔබ නිසා තමයි අප ජීවත් වන්නේ ජීවිතේ මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් පාසල වෙත යවලා මා හොඳ මිනිහෙක් කරලා ලෙඩ වුණාම බෙහෙත් ළඟට ගෙනත් දීලා ඔබට තිබෙන ණය ගැති බව අඩු වෙන්නට හිතලා ගෙදරින් පිට වෙන්නේ මම අපේ අම්මට වැඳලා ජීවිතේ මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් සිකිනුවනින් කල් ගෙවන්න මට කියලා දුන්නා නිවසින් සිට සිටියක් ඔබ මා ගැන විමසන්නා මතු බුදු වන්නට වටිනව මගේ ආදර අම්මා ජීවිතේ මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් ජීවිතේ මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්නකල් ඇත රැකවල් ඇය ජීවත් වෙනකල් හොඳයි. ඒ ගීතය සුදත් වෙනුවෙන් ලිව්වේ ෂෙහාන් ගලහිටියාව.